මම දැන් අද කතා කරන්නේ මාතෘකාව ගැන විතරයි. ඒ නිසා මෙයාගේ කෝටේෂන් ඕනේ නෑනේ. ඒ නිසා පොඩි නම හොඳට අහගන්න. මාතෘකාව මොකද්ද? බුදුදහම දැනෙන්නේ හදවතට පමණයි. ඒකනේ. දැන් මාතෘකාවට අනුව පැයකට වැඩිය කතා කළා. නමුත් මාතෘකාව ගැන කිසිම දෙයක් සඳහන් වෙන්නේ නෑ. එහෙම දෙයක් කියන්න තරම් විදග්ධ වූ ශක්තියක් ඔයර නැහැ. දැනීමක් නැහැ. ඇත්ත මාතෘකාවට අනුව කතා කරන්නේ. මේ හුඟක් ඔය සාකච්ඡාවල් කරන මාතෘකාව පැත්තක මේ වෙනවා කියන්නේ. ඉතින් අහන මනුස්සයට විශ්ුනේ. ඒක නිසා මාතෘකාව දැන් එතකොට මොකද්ද කිව්වේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදවතට විතරයි දැනෙන්නේ කියලා නේ. ඔක වැරදිනේ. ඔක වැරදි. දැන් බලන්න අපි බෞද්ධ සාහිත්‍ය ගත්තාම මජ්ක්‍ධිම නිකායේ දීඝනිකාය වගේ සූත්‍රවල ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත අය පුකුසාති ගැන බලන්න බාහ්‍ය ගැන බලන්න මේ දෙදෙනාට ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ අනිත් අයට වගේ දාන ගැනයි දිවිලෝක ගැනයි ඒවා ගැන කිසිම දෙයක් කතා කළේ නැහැ. ඒවා ගැන කිසිම දෙයක් කතා කළේ නැහැ. ඒවා ගැන කතා කරන්නේ නැතුව කලේ කොහොමද කතා කරන්නේ නැතුව එකපාරටම ඒ ධර්මයෙන් ගැඹුරු ටික කියලා දුන්නා. දැන් පුකුසාතිදා භගවගේ මේ කුඹලලේ ඉන්නකොට හම් වුණා. හම්බෙලා තරුණයාගේ යහපත් පැවතුම් බලලා කියලා දුන්නා. කියලා දුන්නක ධාතු විභංගි. ඒක මධ්‍ය ඇමරිකාවේ තියෙන ගැඹුරු ධර්මයක්. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැහැ. නමුත් කවදාවත් බණ අහලා නැති බුදුහාඳුර ගැන මොනවාක්වත් දන්නේ නැති. ඒතකොට මේ පුකුසාතිට පුළුවන්කම තිබුණා ධර්මය අවබෝධ කරගන්න. බණ සූත්‍රය අවසන් වෙනකොට මොකද වෙන්නේ? ඒ කොටස ඉවරනකොටම ධර්ම දේශනා කළා පුකුසාති. ඒ ධර්මය අවබෝධ කරලා රහත් භාවයට පත් වුණා. ඒතකොට දැන් බාහ්‍ය කලබලින් ආපු මහමගේ බුදුහාඳුර වඩිනකොට අනේ මට පොඩ්ඩක් බණ කියන්න. මේ බණ කියන වෙලාවට නෑ නෑ මගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන් ඔබහාසේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඒගොනු බුදුහාරෝ කිටින් කියලා දුන්නා. බාහිය යමක් දැක්ක නම් එපමණයි. යමක් ඇහුවා නම් එපමණයි. යමක් වින්දා නම් එපමණයි. ඉංගහට යන්න එපා. බලන්න. වචන තුනයි කිව්වේ. ඉතින් බාහියට පුළුවන්කමක් තිබුණා නේ මේ වෙලාවේ රහත් භාවයට පත් වෙන්න. කෝ ඒගොල්ලන්ගේ හදවත කොහෙද තිබුණේ? හදවතට බණ කිව්වේ. හා බුද්ධියට. බුද්ධියට. ඒ නිසා එතකොට හැබැයි කක් තියා. පෞගි දවසට මං අහගෙන හිටියා මේ ඉන්දිකතුට වහත්තයත් එක්ක ඔය පොඩි නම කතා කරනවා. එතකොට කතා කරනකොට කියනවා කෙනෙක් රහත් වෙන්න ඉස්සෙල්ලා එයාගේ හැඟීම් උද්දීප්තිමත් වීමක් ගැන කිව්වා. ඒක හරි. හැබැයි ඉන්දි වචන පාවිච්චිලා කොන්ෆියුස් කියලා. කොන්ෆියුස් කියන්නේ කොන්ෆියුස් කියලා කියන්නේ මේ අවුසහගත කියන එක නේ. අවුසහගතත්වයක් එතන නැහැ. ඔතෙන්ට තියෙන වචනේ තමයි ඉන්ස්පයර් කියන එකත් නෙමෙයි. ඒක දිව්‍යංගේ තලුවක් නේ. ස්ටිමුලේට් කියන එක. ඒ කියන්නේ උත්තේජනය කියන එකයි. උනන්දු වීම කියන එකයි. හැබැයි ඊට වඩා වඩාත් වැදගත් වචනේ තමයි උත්තේජන ගැලපෙන්නේ සංවේග කියන එක. සෞත්ප්ඥානන්ත සංවේගී. ඒ කියන්නේ බය සහිත ඥානෙ. ඔබ ගොඩක් විස්තර කරන්න මම කිටින් කිව්වේ. කොහොම හරි පටාචාරාව කිසා ගෝතමි සම්තිති අමාත්‍ය තව කවුද? පංගුලිමාල්. අපි මේ හතර විතරක් ගමුකෝ. මේ හතර දෙනා. ඒත් මේ හතර දෙනාට පාර පෙන්නුවේ කවුද? අර භවාත්මක හැඟීම. පටාචාරාව දැක්කනි දුකින් පිළිච්ච හැටි අපි දන්නවන්නේ. මොනතරම් ආවේගාත්මක අවස්ථාවක්ද? දුකක්, ශෝකයක්, වැළපීමක්, පරිදේවනයක් ඇති වුණා. ඒක තමයි පටාචාරාවට පාර පෙන්නුවේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැන. කිසා ගෞතමයේගේ එකම දරුවා නැති වෙච්ච වෙලාවේ මොනතරම් සංවේගයක් ඇති වුණාද? අන්න විහාරීට පාර පෙන්නුවනේ. අඟුලිමාල එදා මහන වෙලා පිණ්ඩපාතේ යනකොට මව් කෙනෙක් අර ගර්භණී මවක් විලාප දෙනවා දැකලා ඒ වෙලාවේ ඇතිවෙච්ච සංවේග පූර්වක හැඟීම තමයි අඟුලිමාල හාමුදුරුවන්ට රහත් වෙන මග කිව්වේ. නැතු බුදුහාරින් බණහලා නෙමෙයි ඈ. හරිද? එතන එතකොට යාට අර වගේ සංවේදී අවස්ථාව. අන්න හදවතට දැනිච්ච බණ. හරිද? සන්තතිය මතයත් එහිමයි. දවස් ගානක් නටුනත්ලා ඊට පස්සේ මොකද බුදුහාරකට ආපුහම අර යව උත්තේජනය කළේ යොමු කළේ කවුද? අර නාටිකාංගනාවගේ අභාවේ අකල් මරණය. ඒක නිසා ඒක ඒ පැත්තෙන් හරි ඒ චරිතවලට. ඒ චරිතවලට හරි. දැන් හොඳටම කල්පනා කරන්න. සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ. මේ හැම දෙනාම කොහොමද රහත් උනේ? භාවනා කළානේ. සරියුත් හාමුදුරුවෝ භාවනා කළා, මුගලන් හාමුදුරුවෝ භාවනා කළා, මහා කාශ්‍යප හාමුදුරුවෝ භාවනා කළා. භාවනා කළා තමයි තින්ට ආවේ. ඒත් දැන් එතකොට හැංගීම්
මතුනේත් නැහැ. ඒ කියන්නේ හදවතට ධර්මීය වැතුනේත් නැහැ. බුද්ධියට බුදුරජාණන් වහන්සේ කතා කළෙත් නැහැ. ඒ නිසා මේ වෙනස තේරුම් ගන්න. වෙනස තේරුම් ගන්න. වෙනස තේරුම් ගන්න තුබන කියන්නේ අනේපා. ඒකින් දා දැන් ඔය මේ කතාවේම කියන මොකද්ද? අර භාවනා කරන්න කියලා එරමිණිය ගොතාගෙන ඒකට තමුතු වචනයක් කිව්ව එරමිණිය ගොතාගෙන වම්මතුරින් දත් මුවත් තියාගෙන බිම්බලාගෙන නිකන් මේ උපහාසයට කිහිම කියන්නේ පා මිනිස්සු. ඔය පොඩි නම කල්පනා කරන්නේ සරිත් හාමුදුරු භාවනා කළේ නැද්ද? අර මුගලන් හාමුදුරුවෝ භාවනා කරන්න කිහිල්ල නිදා වැටෙනකොට පචල පච පචාලන පචාලන සූත්‍රය කියලා. එහෙම සූත්‍රයක් තියෙනවා අඟුත්තු නිකායේ. මොකද ඒකෙදි කියන හොඳ ලස්සනට නින්ද කොහොමද අපි පාලනය කරගන්න ඕන කියලා. ඒ වගේම මහකාශ්‍යප හාමුදුරුව කියනවානේ කාශ්‍යප සංවිතේ මම දවස් 7යි රටවැසියාගෙන් ණයට දානවැන්දු කියලා. ඊට පස්සේ රහත් වුණා කියලා. ඒ නිසා මේ තුන්වටම කාලය භවනා කරන්න සිද්ධ වුණා. එහෙනම් ඉතින් ප්‍රධාන පිළේ තනතුරු දරන ණයට බැරියයි මෙහෙම කරනකොට පහත් වෙන්නේ. ඒව හරියන්නේ නැහැ. එක එක්කෙනාගේ පුරුද්දාවිය අනුව. ඒක නිසා ඔය නම කියන විදිහට ඔය හදවතට දැනෙනවා කියන එක හැමෝටම හරියන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා මම පිළිගන්නවා. මොකක්ද? රහත් භාවයේ ලබා ගැනීම සඳහා පිවිසුම් මාර්ගය තමයි හදවත. මම අර කිව්වනේ කට්ටියක් ගැන. මොකක් දෙනෙක් ගැන? එහෙම තමයි. දැන් ඔය අපි බලුවොත් එහෙම හැම කෙනෙක්ගේම කතාව විශ්ලේෂණය කළොත් ඒ වගේ උත්තේජනයක් වෙලා එක්ක කලකිරිලා එක්ක දුකටපත් වෙලා වේදනාවටපත් වෙලා පීඩාවටපත් වෙලා ඒ වගේ අය තමයි එතකොට අන්න එතෙන්ට කෙලිමේ. අනිත් ගැළපෙනවනේ උක දුකෝප නිසා සද්ධා. සද්ධාව කියන්නේ මොකද්ද? නියම සද්ධාව ඇති වෙන්නේ දුක නිසා. දුක නිසා. දැන් අපි නිකං කතාවට කල්පනා කරලා බලන්න. දැන් කෙනෙක් වුණ කාලේ මැරෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කියන දරුවෙක් නම් දරුවගේ අම්මා කියලා අනේ මට නම් මේ සංසාරේ පාරක්. ආනෙක් කියලාගේ නම් මහා වෙන්න ගිහින්න. නේ? ඒක නිසා ඔන්න ඔතන තේරුම් ගන්න ඊළඟ එක තමයි හදවත සහ තර්ක බුද්ධිය කියන එක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ඕන. දැන් මේ මාතෘකාවට අදාළ මම කියන්නේ මොකද තර්ක බුද්ධිය කියලා කියන්නේ කෙනෙකුගේ සාමාන්‍යයෙන් ඒක ඉතින් තරාකාරකින් කපටිකම් වංචාව කොහොමද තියෙන දරන ඉතල තියෙන්නේ. ඒතොර හදවත කියන්නේ දයාව දාක්ෂිණ්‍යාදී ගුණ තියෙන තැනනේ. ඉතින් අපේ බුදුහාරෝගේ ධර්මයේ හැටියට ඔක මේ විස්තර කරනවා මේ දෙකේ සමතාවී ඊක්වලි ස්ටේට් එක කියන්නේ මේ දෙක දියුණු කරනවා නම් ප්‍රඥාව විතරක් තර්ක බුද්ධි විතරක් දියුණු කරලත් බෑ හදවත විතරක් දියුණු කරලත් බෑ දෙකම එක හා සමානව යන්න ඕන. ඒක නිසා තමයි බණ පොතේ සඳහන් වෙන්නේ ඒක රසට්ඨ ධර්ම කියලා විසුද්ධි මාර්ගය. ඒ කියන්නේ මොනවද? අපි හිතමු සමාධියයි වීරයයි. සමාධිය වීරයයි. අනිත් පැත්තෙන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. දැන් වීරිය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා නුසන්සුන් කෙනෙක් වෙනවා. ඒ වගේම සද්ධා වෙන්නත් මොකද වෙන්නේ? එයා කුසීත කෙනෙක් වෙනවා නේ. ඒ වගේම තමයි සද්ධා මේ කියන්නේ සමාධි වෙනුනේ. සමාධි වෙනු කුසීත කෙනෙක් වෙනවා. වීර්ය වෙනුනොත් නුසන්සුන් කෙනෙක් වෙනවා. ශ්‍රද්ධා වෙන්නත් මොකද වෙන්නේ? මෝඩෙක් වෙනවා. ප්‍රඥාව වැඩි වුණොත් කපටික් වෙනවා. ඒ නිසා මේවා සමානත්වයක් තියෙනවා. ඒක නිසා සාමාන්‍ය කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්නට මේ හදවත වගේම බුද්ධියත් ඕන කෙනෙක් නිසා අරක වැරදි. මොකද වැරදි? හදවතට දැනනවා කියන එක වැරදි. හදවතට දැනෙනවා අන්න ප්‍රවිෂ්ඨ වෙන්න විතරක් පිවිසෙන්න විතරක් ධර්මාර්ගයට පිවිසෙන්න. එතෙන් පටන් තමයි බුද්ධිය මෙහෙवला කටයුතු කරගෙන යනවා. එතකොට දැන් ඔය නම කතා කරපු විස්තර වලට මම පෙන්නන්නම් ඕව මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන තැන් එක. සමහර ඒවා ධම්මපදයේ තියෙනවා. සමහර ඒවා මජ්ක්‍ධිමනිකායේ තියෙනවා. ඉතින් මට පෙන්නන්න පුළුවන්. හරිද? එහෙම නැතුව මේ තමා මේ සර්වඥ කියලා ඔය රඟපාන එක නම් රඟපාන්න එපා පුතෝ. ඕක මහ භයානක දෙයක්. පාපයක්නේ. පාපයක්. ඒක නිසා දැන්වත් ඔය හැව අරන් දාලා ඔය මිත්‍යාව අරන් දාලා මිනිස්සු අතරට යන්න සාසනය වෙනින් වැඩ කරන්න. ඒ සඳහා අපි පොඩි නමට සිරිදම්ම පොඩි නමට මන් දිගාසිරි පතනවා.